අයිබෝවන් MR Kitchen YouTube channel එකට ඔකල සෙල දෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම ඔයගලන්ට ගොඩක් වටින ගොඩාක් ලේසි වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයගලන්ට අරගෙන ආවේ අමුද්‍රව්‍ය තුනක් පාවිච්චි කරලා හරීම ලේසියෙන් හදාගන්න පුළුවන් ගොඩක් රසවත් චොකලට් පුඩින් රෙසිපි එකක්. ඔන්න මේ පුඩින් එක හදන්න ඔයගලන්ට පිටිකිරි, ටින්කිරි, ෆ්‍රෙෂ් මිල්ක් මේ දේවල් ඕන කරන්නේ නැහැ. හරීම ලේසියෙන් ගෙදර දින දේවල් වලින් හදාගන්න පුළුවන්. අද මම මේ පුඩින් එක හදන්නේ රයිස් කුකර් එකේ හරීම ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි එනම් බලමු මේ පුඩින් එක හදන්න මොනවද ඕන කරන්නේ කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපිට ඕන කරනවා පිටර 3ක් ඊළඟට පොල් කිරි මිලිලීටර 250ක් මම අරගෙන තියෙන්නේ පොඩි පොල් බෑග් එකක කිරි. ඊට අමතරව ඕන කරනවා මේ වගේ චොකලට් එකක්. මේ කඩේ තියෙන සාමාන්‍ය මිල්ක් චොකලට් එකක් තමයි මම අරගෙන තියෙන්නේ ග්‍රෑම් 90. ඔන්නයි ටික තමයි ඕන කරන්නේ. අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. දැන් අපි මුලින්ම ගත්ත චොකලට් එක තිය කරගන්න ඕනේ. ඔයගොල්ලෝ මේ විදියට වතුර එකක් ලිපේ තියලා වතුර එක හොඳින් රත් වුණාට පස්සේ මෙන්න මේ විදියට චොකලට් එක තිය කරගන්න. හරිම ලේසියෙන් ඔයගලට මේ වගේ තිය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට කියන්න ඕනේ ඔයගලන්ට පැන් රස අවශ්‍ය ප්‍රමාණයට චොකලට් එකතු කරගන්න පුළුවන්. චොකලට් වැඩි වෙන තරමට මේ පුඩින් එක රසවත්. දැන් මේ විදියට හොඳට චොකලට් එක දියුණාට පස්සේ අපි භාජනයේ එළියට අරගමු. දැන් මේ තිය කරගත්ත චොකලට් එකට අපි කිරි ටික එකතු කරගමු. ඔන්න කිරි ටික එකතු කරාට පස්සේ ඔයගල හොඳට කලවම් කරන්න ඕනේ. හොඳට චොකලට්ුයි කිරි ටිකයි කලවම් වෙන්න ඕනේ. හොඳින් කලවම් වුණාට පස්සේ අපි බිත්තර ටික එකතු කරගමු. බිත්තර එකතු කරද්දී මේ වගේ වෙන වෙනම කඩල එකතු කරන්න. දැන් බිත්තර ටික එකතු කළා ඔයගල හොඳට විස් කරන්න ඕනේ. ඔයගලට අවශ්‍ය නම් මේ මිශ්‍රණය බ්ලෙන්ඩර් එකේ උනත් හදාගන්න පුළුවන්. දැන් අපි මේ විදියට හොඳට විනාඩි 2ක් 3ක් වගේ හොඳින් විස් කරගමු. දැන් ඔයගොල්ලෝ බලන්න මේ පුඩින් එකේ පැන් රස ගතිය කොහොමද කියලා. ගොඩක් වෙලාවට මේ පුඩින් එකේ පැන් රස මදි වෙයි. ඒ නිසා ඔයගොල්ලෝ සීනි ටිකක් එකතු කරගන්න. ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරන්න පුළුවන්. ඔන්න දැන් මගේ පොඩි මිශ්‍රණය හරි. ඊළඟට අපි මේ වගේ ට්‍රේ එකක් අරගෙන ඒකට හොඳට තෙල් ටිකක් ගාගමු. හොඳින් තෙල් ටිකක් ගාගන්න තෙල් වෙනුවට වාට බට උනත් ගාගන්න පුළුවන්. දැන් අපි මේ විදියට පොඩි මිශ්‍රණින් ට්‍රේ එකට දාගමු. මෙතනදී පුඩින් එක පෙරා ගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මේ විදියටම දාගන්න. ඊළඟට වතුර යන්න තිබෙන හොඳට මේ වගේ උඩින් වහගන්න ඕනේ. මම මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳින් උඩ වහගන්නවා. අද මම මේ පුඩින් එක හදන්නේ රයිස් කුකර් එකේ. දැන් අපි මේ විදිහට රයිස් කුකර් එකට වතුර එකක් දාලා මේ වතුර එක හොඳින් රත් කරගමු. වතුර එක හොඳින්ම රත් වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ විදිහට ට්‍රේ එක තියන්න පුළුවන් රැක් එකක් ඇතුළට දාගන්න. ඊළඟට මෙන්න මේ විදිහට ට්‍රේ එක තියන්න පරිස්සමෙන්. දැන් පියනෙන් වහගන්න. මෙතනදී වැදගත් දේ තමයි රයිස් කුකරේට වතුර දාද්දී වතුර ගොඩක් වැඩි කරගන්න එපා. වතුර ගොඩක් වැඩි වුණොත් එහෙම පුඩින් එක ඇතුළට වතුර යන්න පුළුවන්. ඒ නිසා වතුර ගොඩක් අඩුවෙන් තියාගන්න. ඔයගොල්ලෝ සැරෙන් සැරේ රයිස් කුකර් එක ඇර ඇර බලන්න වතුර මදිද කියලා. වතුර මදි නම් ඔයාට පුළුවන් වතුර එකතු කරගන්න. දැන් මේ හරියටම විනාඩි 40කට පස්සේ තමයි ඔයගලන්ට පෙන්නන්නේ. අපි දැන් පුඩින් එක එළියට අරගෙන බලමු හොඳින් තැඹිලාද තියෙන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති පුඩින් එක හොඳින් තැඹිලා තියෙනවා. දැන් මේකේ රස්න යනකන් ටිකක් ඔය විදිහටම තියන්න. එක පාට ප්ලේට් එකකට මාරු කරගන්න එපා. පුඩින් එක හොඳින්ම නිවුණට පස්සේ අපි මේ විදිහට ප්ලේට් එකකට මාරු කරගමු. දැන් ඔයගලන්ට මේ පුඩින් එක කැමති විදිහට රස්සන කරගන්න රසවත් කරගන්න පුළුවන්. මම උඩට චොකලට් සෝස් ටිකක් එකතු කරගන්නවා. මොකද මම මේ පුඩින් එක හදද්දී සීනි එකතු කරුවේ නැහැ. දැන් ඔන්න අපි කෑලි කපලා බලමු අතල කොයි වගේද කියලා. ඔන්න ඉතින් මේ පුඩින් එක හරිම රසවත් හරියට පුළුන් වගේ. ගොඩක් ලේසියෙන් ඔයගලන්ට හදාගන්න පුළුවන්. ගොඩක් දේවල් ඕන කරන්නෙත් නැහැ. ගෙදර තියෙන දේවල් වලින් හරිම ලේසියෙන් හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. එහෙනම් ඔයත් මේ රසම රස පුඩින් එක හදලා බලන්න. අනිවාර්යයෙන්ම හදුවට පස්සේ ඔන්න කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.